පළමුව අපිට අපි මේ දියත් කළ දිනේ මේ පිළිබඳ වැඩි පැහැදිලි කිරීමක් ලැබීමට මාධ්‍යයට වැඩි පැහැදිලි කිරීමක් ලැබීමට අවස්ථාව නොලැබුණු නිසා ඉතාමත්ම කෙටියෙන් සාරාංශයක් හැටියට සර්වජන බලය එකමුතුව නිර්මාණය වෙන්නේ කිනම් පරිසරයකදයි සහ කුමන හේතුවක් නිසාදයි යම්කිසි පැහැදිලි කිරීමක අවශ්‍යතාවයක් ඇති බව අපේ දියත් කිරීමෙන් පසු මාධ්‍ය නිරීක්ෂණ කිරීමේදී අපිට වැටහෙනවා. ඉතින් අපිට කියන්නට තියෙන්නේ මෙය සාම්ප්‍රදායික සන්දානයක් නෙමෙයි. මේ එකමුතුව නිර්මාණය වෙන්නේ ඒ වගේම මේ එකමුතුව මේ මෙච්චර සංවිධානාත්මකව එකට එකට නිර්මාණය වුණේ හේතු දෙකක් අලලා. එකක් තමයි පැහැදිලිවම අද මේ රජයට අභියෝග කරන ප්‍රබල විපක්ෂයක් නැති බව අපි සියලු දෙනාට තේරලා ගින් තිබුණා. අපි වෙන් වෙන්ව කතා කරා, වෙන් වෙන්ව අපි අදහස් දැක්වුවා. නමුත් රජය කිසිම හේතුවක් නිසා ඒ කිසි දෙයක් නොතකන තත්වයට පත් වෙලා තිබුණා. අපි දිගින් දිගටම සඳහන් කළා මේ නව ලිබරල්වාදී කඳවුර එකතු වෙලා ඉන්න බවත්, ඔවුන්ට විරුද්ධව මතයක් ප්‍රකාශ කිරීමට කණ්ඩායමක් හැටියට, ප්‍රබල කණ්ඩායමක් හැටියට විශාල බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් නොමැති බව. ඉතින් ඒක නිසා කාලීන වශයෙන් අවශ්‍යතාවයක් ඇති වුණා. අපි මේ සඳහා වහාම සර්වජන බලය ලෙස ශ්‍රී ලංකාවේ මේ ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීමට එකතු වෙනවා. ඉතින් අපි අපේ සම්මුතියම සඳහන් කළ ඇති පරිදි ඊටාම පැහැදිලිව කරුණු 10කින් සඳහන් කළ ඇති තියෙන විදිහටම අපි එකතු වුණේ මේ කරුණු 10 සාක්ෂාත් කර ගැනීම සඳහා. දෙවනුව යථාර්ථය වෙලා තියෙන්නේ, දේශපාලන යථාර්ථය වෙලා තියෙන්නේ නුදුරු අනාගතයේදී දිනයක මැතිවරණයක් පැමිණීමේ හැකියාවක් තිබෙන බව ඔබ අපි සමම දන්නවා. එතකොට ජනාධිපතිවරණයක් හෝ වේවා, එහෙම නැත්නම් මේ ජනාධිපතිවරණයට මුහුණ දීමට තියෙන නොහැකියාව නිසා එන හදිසි මහමැතිවරණයක් හෝ වේවා, එයට මුහුණ දීමට මේ වාමවාදී ජාතිකත්ව අපේ එකමුතුවක අවශ්‍යතාවයක් පැන නැගී තිබුණා. එතකොට අද අපි එකතු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ වම, නිර්මල වම නියෝජනය කරන ඒ කණ්ඩායමත් ජාතිකත්ව මතවාදයක සිට මේ රටේ ප්‍රශ්න දෙස ජාතිකවාදී මුහුණුවරකින් බලපු කණ්ඩායම් එකතු වෙලා. එක අතකින් අපි දැක්ක සමාජ මාධ්‍යවල නිර්වචනයක් දෙන්නට හදනවා මේ ජාතිකවාදී කඳවුර පමණක්ම පවණක් කියන එක. මම හිතන එකක් නිවැරදි විය යුතුයි. මේ ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ඒ වාමවාදී ජාතිකත්ව සියලු දෙනාම එකතුණු කඳවුර තමයි සර්වජන බලය. විශේෂයෙන්ම අපේ මේ මිත්‍ර කොමියුනිස්ට් පක්ෂයේ වීරසිංහ සහෝදරයා අද නියෝජනය කරන්නේ ඒ වාමවාදී අපේ ආපු ඒ නිර්මල වම මේ ඔය එක එක තැන්වල තියෙනවම නෙමෙයි. ඉතින් ඒ අපි ඔක්කොම එකතු වෙලා තියෙනවා ඒ පැනගෙන ගන්නා වූ දේශපාලන අවශ්‍යතාවයන් වලට මුහුණ දීම සඳහා පුළුල් බලවේගයක් නිර්මාණය කර ගැනීමට. අපි කලින් සඳහන් කළ පරිදිම මේ ආරම්භයක් අපි අද සක්‍රීය දේශපාලනයේ ඉන්න අප ශ්‍රී ලංකාවේ ජනතාව අදූෂිතයයි සලකන, අදූෂිත ලෙස දකින පුද්ගලයින් එක්ක සංවාදයක යෙදමින් පවතිනවා. එතකොට අපි ඒ වගේම තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ක මේ රටට ආදරය කරන, මේ දේශප්‍රේමීත්වය විශ්වාස කරන අයත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම තරුණ කොටස් සද්භාවමය වශයෙන් මේ රටේ වෙනසක් වෙන්න ඕන කියලා විශ්වාස කරපු තරුණිය අපිට එකතු වෙමින් පවතිනවා. අපි ඔවුන් සමග සංවාද කරනවා. අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ඔවුන් කණ්ඩායම් වශයෙන් සර්වජන බලයේ කොටස්කරුවන් කරගන්න. ඉතින් අපි නිශ්චිත වැඩපිළිවෙලක් මේ දැක්මක් හැටියට, ඒ කියන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙමෙයි, නම් දැක්මක් හැටියට අපි නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවා. එහි පිටිපස තියෙන දර්ශනය ඉදිරිපත් කළා තියෙනවා.
කුමන කෝණයකින්ද අපි මේ ගැටළු දෙස බලන්නේ, අවස්ථාවන් අපි ආකර්ෂණය කරගන්නේ කොහොමද, අනේ ඔක්කොම අපි මේ ලියවිල්ල තුළ මේ අපේ එකමුතුයේ සම්මුතිය තුළ පැහැදිලිව තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ නැහැ මේ විවිධ විදියට නිර්වචනය කරන්නට අසත්භාවමේ අර්ථයෙන් හැරෙන්නට කිසිම අවස්ථාවක් තියෙනවා කියලා. ඉතින් අපි ආරාධනා කරනවා මේ අපේ සර්වජන බලයේ ප්‍රමුඛ ඒ වගේම අපේ සත්භාවමය අවශ්‍යතාවය වන අපේ මාතෘභූමිය අපේ මව්බිම මේ මූණ පා ඇති ඉතාම දරුණු ඛේදනීය තත්වයට මූණ දීමට අපි මේ දරන්නා උත්සාහය නිවැරදිව මේ මාධ්‍ය වාර්තා කරනු ඇතැයි කියනවා.